ඔබ දැසන මම නදීකා දිල්රුක්ෂි අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජෝන් ස්ටුවර්ට් මහතාගේ ප්‍රධාන කෘතියක් වන ඔන් ලිබර්ටි නැමති කෘතියේ අවසාන පරිච්ඡේදය පිළිබඳව. හරි, අපි දැන් බලමු ජෝන් ස්ටුවර්ට් මහතා කියන්නේ කවුද කියලා. ජෝන් ස්ටුවර්ට් මහතා 1806 දී එංගලන්ත සමාජයේ උපත ලැබූ ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහු දේශපාලන ආර්ථික විද්‍යාඥයෙකි. ඒ විතරක් නෙවෙයි, ඔහු වෘත්තියෙන් සිවිල් සේවකයෙකි. සමාජ න්‍යාය, දේශපාලන න්‍යාය, දේශපාලන ආර්ථික න්‍යාය පිළිබඳ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම තමයි ඔහු ඉතා වැදගත් දේශපාලන චින්තකයෙක් වශයෙන් පොත් විශාල වශයෙන් රචනා කළා තියෙනවා. ඒ අතුරින් පොත් කිහිපයක් තමයි ඔන් ලිබර්ටි, ක්වෙස්චන් ඔෆ් පොපියුලේෂන්, ද ස්පිරිට් ඔෆ් ද ඒජ්, ද සබ්ජෙක්ෂන් ඔෆ් ද වුමන්. අපි දැන් එනම් බලමු ජෝන් ස්ටුවර්ට් මිල් මහතාගේ ඔන් ලිබර්ටි නැමැති කෘතියේදී ඔහු අවසාන පරිච්ඡේදයේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළේ තියෙන්නේ කොහොමද කියලා. අද මම කතා කරන්න යන ජෝන් ස්ටුවර්ට් මිල් මහතාගේ ප්‍රධාන කෘතියක් වන ඔන් ලිබර්ටි නැමැති කෘතිය තමයි මේ ඔබ දකින්නේ. ඒ වගේම තමයි එම කෘතියේ අවසාන පරිච්ඡේදය වන ඇප්ලිකේෂන් නම් කොටස තමයි මේ ඔබ දකින්නේ. ස්ටුවර්ට් මිල් මහතාගේ පොතේ අවසාන පරිච්ඡේදයේ එනම් ඇප්ලිකේෂන් නම් කොටසේ තවදුරටත් ඔහුගේ අදහස් කරුණු හයක් ඇතුළත් විස්තර කරලා තියෙනවා. එහිදී මුලින්ම පුද්ගලයෙකු තම ක්‍රියාවන් සම්බන්ධයෙන් සමාජයට වගකීම නොවන බවත්, එසේම මිනිසුන් තමා ගැන මිස අනෙක් පුද්ගලයන්ගේ අභිලාෂයන් ගැන සැලකිලිමත් නොවන බව පෙන්නා දෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මිනිසුන් තමන්ට වාසියක් සිදුවේ නම් පමණ අනිත් පුද්ගලයාට උපදෙස් දීම, ඒත්තු ගැනීම, යම් කෙනෙකුගේ ක්‍රියාකලාපයට අකමැති නම් ප්‍රතික්ෂේප කිරීම මිනිස් ස්වභාවය කියලා තමයි ඔහු පෙන්වා දෙන්නේ. දෙවනුව ඔහු පෙන්වා දෙන්නේ පුද්ගලයන්ගේ අභිලාෂයන් බිඳවත් වෙන එවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් සඳහා පුද්ගලයා වගකීම යුතු අතර සමාජයට හිවක්කීමක් නැමති බව. මෙහිදී නෛතික වුවද පුද්ගලයා දනුවට ලක්විය හැකි බව තමයි ඔහු පෙන්වා දෙන්නේ. හරි, එහෙනම් අපි දැන් බලමු ඔහු ඉදිරිපත් කළ තියෙන කරුණු හය පිළිබඳ. පළවෙනි එක තමයි ආර්ථිකය හෙවත් එකොනොමි. මෙහිදී ඔහුගේ මූලධර්මයන් මූලිකවම ආර්ථිකයට අදාළ කළ විස්තර කළ තියෙනවා. ඒ අනුව ආණ්ඩුව මගින් පාලනය කරන ආර්ථික වෙළඳපොළට වඩා නිදහස පාලනය කරන වෙළඳපොළ තමයි ඔහු වැදගත් බව පෙන්වලා දීලා තියෙන්නේ. වෙනදාම සමාජ ක්‍රියාවක් වුවත් ඔහු තර්ක කරන්නේ ආර්ථිකයන් පුද්ගලයාගේ සෙනෙහයට භාවිතා කිරීම තුළින් වඩාත් ප්‍රතිඵලදායක ලබා ගැනීම හැකි අනුභවයයි. පසුව රජය විසින් ගෙනියන ලබන ආර්ථිකයට ඔහුගේ අදහස් තුළින් ඔහු ඒකාධිපතිකරණ පාරදීම් සිදු කරනවා. ඔහු පෙන්වලා දෙන්නේ රජය විසින් ආර්ථිකය මෙහෙයවුවත් සිදුවන්නේ පුද්ගලයන් තමන් ගැන මිස අනිකුත්ගේ අභිලාෂයන් දිරිගැන්වීම පිළිබඳ කටයුතු නොකරන බවයි. දෙවනි කන්න තමයි හානිය වැළැක්වීම හෙවත් ප්‍රිවෙන්ට් හාම්. එහිදී පුද්ගලයන්ට සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා කව පිළිබඳ අදහස් ඉදිරිපත් කළ තියෙනවා. තවද ඔහු පෙන්වා දෙන්නේ යම් කිසි පුද්ගලයෙකුට හානියක් සිදුවන තෙක් බලා නොසිට ඔවුන් එම පුද්ගලයා වළක්වා ගැනීමට උත්සාහ කළ යුතු බවයි. තවද ඔහු යම් කිසි විපතක් සිදුවේද යන්න ඊට පෙර ඉහළ නිලධාරි විසින් සොයා බැලීම සිදු කළ යුතු බව තමයි පෙන්වා දෙන්නේ. මේ සඳහා නිදසු වශයෙන් පෙන්වා දෙන්නේ වස විකිණීමේදී වස භාවිතාවේදී පුද්ගලයන්ට හානි විය හැක. නමුත් වස යහපත් සඳහාද භාවිතා කළ හැකි බව තමයි ඔහු පෙන්වා දෙන්නේ. එම නිසා වස විකිණීමට අවසර ලබා දී තියෙනවා. වස විකිණීම, වස නිෂ්පාදනය සම්බන්ධයෙන් පැවති අවධානම හේතුවෙන් යම් කිසි ආකාරයකට මේ කල්පිත ගැනීම සිදු කිරීමට අවශ්‍යතාවක් පැවතියද එය නිදහස සමග කිසි සම්බන්ධතාවක් දක්වන්නේ නැහැ කියලා තමයි ඔහු පෙන්වා දෙන්නේ. එහිදී ඔහුගේ මේ මූලධර්ම නැවත ඇඳා ගන්නවා. යම් පුද්ගලයෙක් අවධානයෙන් පිළිබඳ නොදැන පාලමක් තරණය කළ විට තරණය කිරීමට කටයුතු කළ විට එය නිලධාරිය දුටු විට එම පුද්ගලයාව මුදවා ගැනීමට කටයුතු කළයිද නැද්ද යන්න පිළිබඳ ඔහු විසින් ඔහුගේම ප්‍රශ්න කිරීමට ලක් කරනවා. ඊට හේතුව තමයි එම නිර්දේශයාට එහි බැරෑරුම්කම් පිළිබඳ වැඩි අවබෝධයක් නොමැතිවීම හෝ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන්ට අවශ්‍යතාවක් නොමැතිවීම හේතුවෙනි. මෙහිදී ඔහු නිරන්තරයෙන් පෙන්වා දෙන දෙයක් තමයි කිසිදු පුද්ගලයෙකුට මේ බලහත්කාරයෙන් නැවැත්විය නොහැකි බවයි. ඉගෙන ගන්න තමයි පුද්ගලික ක්‍රියාමාර්ග හරහා වැරදි නැවතත් මහජනතාව දැනුවත් කිරීම හේවත් රිපීට් ඔප්ෂන් ටු පබ්ලික් ත්‍රූ ප්‍රයිවට්
එක්සන ඔහුගේ මේ අදහස් වලින් පෙන්වා දෙන්නේ පුද්ගලික ක්‍රියාවන්ට වඩා ප්‍රතිපාක වලට දඬුවම් කරන බව තමයි. එසේම මේදී ඔහු තර්ක කරන්නේ සමාජයට ආනුභවික පුද්ගලයේ මත්පැන් පානය කිරීම සීමා කළ යුතු බවයි. එසේම පළමුවර වැරදිකරුවෙකු බවට පත්වන පුද්ගලයෙකුට වඩා මුණුත්ථාපනය කරන ලද පුද්ගලයෙකුට දඬුවම් කිරීම අනිවාර්ය කළ යුතු බව තමයි ඔහු පෙන්වා දෙන්නේ. හතරවෙනි කරුණ තමයි ධෛර්යමත් කිරීම හෙවත් encouraging wise. මෙහිදී ඔහු ගණිකා වෘත්තිය සහ සෝදුව පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති වුවත් මේ තර්ක ඉදිරිපත් කිරීම සිදු කරනවා. එනම් ඔහු යෝජනා කරන්නේ එම ක්‍රියාවන් ඉවසිය පෞද්ගලික ඉවසිය හැකි අතර එම ක්‍රියාවන් ඉවසීම තුළින්ම ප්‍රවර්ධනය කළ හැකි බවයි. එහිදී ඔහු සෝදුව සහ ගණිකා වෘත්තිය සමාජය තුළ දක්නට ලැබෙන අසෝභන ක්‍රියාවක් බවට තරය ප්‍රකාශ කරනවා. පස්වෙනි කරුණ තමයි සිවිදි නසා ගැනීම සහ දික්කසාදය. හෙවත් සුසයිඩ් ඇන්ඩ් ඩිවෝස්. මෙහිදී මේ පෙන්වා දෙන්නේ සිවිදි නසා ගැනීම පිළිබඳ සමාජ මධ්‍යස්ථීම් පිළිබඳ සමාජයෙන්ම ප්‍රශ්න කළ යුතු බව. තවද ඔහු ප්‍රකාශ කරන්නේ පුද්ගලයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා නිදහසේ ලෝභදීමට අවස්ථාව ලබා දිය යුතු බව. එසේම යම් පුද්ගලයෙක්ගේ අභිලාෂයන් බිඳවැටීමට යම් පුද්ගලයෙක් අදහස් කරන්නේ නම් එහිදී එයට විරුද්ධ සමාජයට ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දෙනවා. මේ සරලව ප්‍රකාශ කරනවා නම් මෙහි අර්ථ වන්නේ පුද්ගලයාගේ නිදහස තවකුඩ පුද්ගලයාගේ නිදහස පවා මේ බාර කිරීමට කිසිදු අයිතියක් පුද්ගලයකට නොමැති බවයි. එසේම මෙහිදී දික්කසාදය පිළිබඳ ප්‍රශ්නයේදී ඔහු තර්ක කරන්නේ විවාහය යනු සමාජයේ වැදගත් දේවයක් ලෙස. නමුත් යම්කිසි අවස්ථාවක විවාහය අවසන් කිරීමට දෙදෙනෙකු අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන්නේ නම් එයට සමාජය විසින් ඔවුන්ට අවසර ලබා දිය යුතුයි. කිසිදු ආකාරයක විරෝධතාවක් කැමිට නොහැකි බව තමයි ඔහු පෙන්වලා දෙන්නේ. හයවෙනි කරුණ තමයි අධ්‍යාපනයවත් එඩියුකේෂන්. ඔහු මේදී විශ්වාස කරන්නේ රජය විසින් පවත්වාගෙන ලබන අදහස් බොරුවක් බවත් එය ස්වල්ප දිනෙක විසින් වර්ධනය කරන විෂයමාලාවක් බවත්. තවද ඉගැන්වීමේදී සියලු දෙනාගේ මතයන් ප්‍රතික්ෂේප වන බවත් පෙන්වලා දෙනවා. ඔහු රජයේ පාසල්වල දක්වන දුර්වලකමක් තමයි පෞද්ගලික පාසල්වල පවත්වාගෙන ලබන සියලු දේ සමග ඔවුන් තර්ක කිරීමට කටයුතු කරන බව. එසේම අධ්‍යාපනය සඳහා රජය විසින් සැපයීම් කළ යුතු බවත් පෙන්වා දෙනවා. තවද වාර්ෂික ප්‍රමිතිකරණ සුළු දඩමුදල් තුළින් අනිවාර්ය අධ්‍යාපනය පමණක් වර්ධනය ඉහළ නැංවීම උත්පවතම ඔහු පෙන්වා දෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු තවත් අධ්‍යාපනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. එනම් අධ්‍යාපනය වෙනත් අවස්ථා තුළින් පවුලට සහයෝගයක් දැක්වීමේ මාර්ගයක් පවතින බව පෙන්වා දෙනවා. රජයට අයිති ක්‍රියාවක් යම් නියෝජිතයෙක් රජයට වඩා හොඳින් සිදු කළහොත් එයට එම නියෝජිතයාට වඩාත් හොඳ ප්‍රතිලාභයක් හිමි නම් එමගින් රජයට ඉදිරි දැක්මක් කරා යාමට හැකි බව ඔහු පෙන්වා දෙනවා. නමුත් එසේ නොවන බව දැකිය හැකිය. ජෝන් ස්ටුවර්ට් මහතා ඔහුගේ මේ නිබර්ට් නමැති කෘතියේ අවසාන පරිච්ඡේදය අවසන් කරනුවේ පුද්ගලයාගේ කටයුතු වලට රජයේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම තුළිනි. ජෝන් ස්ටුවර්ට් මහතා වැදගත් දේශපාලන චින්තකයෙක් වශයෙන් ඔන්ලි බර්ටි නැමැති කෘතිය තුළින් එදා සමාජයේ පමණක් නොව මෙදා සමාජයේද යෝග්‍ය වන අදහස් මාලාවක් ඉදිරිපත් කර ඉතාම වැදගත් දේශපාලන කෘතියක් වශයෙන් අපිට ඔන්ලි බර්ටි නැමැති කෘතිය හඳුනගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ අදහසක් වන්නේ ජෝන් ස්ටුවර්ට් මහතා හානි වැළැක්වීමේ අර්ථය පෙන්වා දෙන්නේ යම් විපතක් සිදු වේ නම් ඊට පෙර ඉහළ නිලධාරීන් විසින් සොයා බැලීමක් සිදු කළ යුතු බව. නමුත් වර්තමාන සමාජ ක්‍රමය තුළ ඒ ගිලී ගිය ඇති ආකාරය ප්‍රදැක ගන්න පුළුවන්. මේක නිදසුන් වශයෙන් පැහැදිලි කරනවා නම් ශ්‍රී ලාංකික රාජ්‍ය වන අපරාධ තුළ 2019 අප්‍රේල් 21 දින සිදු වුණු පාස්කු බෝම්බ ප්‍රහාරය තුළදී සිදු වූයේ ඉහළ නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු නොවන හේතුවෙන් විශාල දේපළ විශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදු වී ඇති බවයි. එම නිසා එදා සමාජයට ජෝන් ස්ටුවර්ට් මහතා ඉදිරිපත් කළ අදහස් ගොඩක් දුරට යෝග්‍ය වුවද වර්තමාන සමාජය තුළ එම අදහස් පිළිහි ඇති බව අපට අවසාන වශයෙන් කියන්න පුළුවන්. එසේම මේ කෘතිය පිළිබඳ විවිධ පුද්ගලයන් විවිධ අදහස් පළ කරලා තියෙනවා. ඒ අදහස් අතුරින් ඇන්තනිය මහතාගේ
සමාලෝචනය නම් ශෛලිය හා කරුණ සම්බන්ධයෙන් අපිට මේ ජෝන් ස්ටුවර්ට් මිල් මහතාගේ බව නිවැරදිව දැනගත හැකිය. ඔහු බැඳී සිටින නීතිය නොපැහැදිලි බවින් මිල් මහතාගේ පොත ප්‍රයෝජනවත් වීමට වැඩි ඉඩකඩක් ඇත. ඒ වගේම තමයි තෝමස් ආනෝල්ගේ සමාලෝචනය නම් සමාජීය හා පුද්ගල ආචාර ධර්ම පිළිබඳ වැදගත් ප්‍රශ්නවලට අදාළ වන ස්ථාවර මූලධර්මයන් ඉදිරිපත් කරන බව පවසන මිල් මහතාගේ ඕනෑම පොතක් ජීව මාර්ගෝපදේශනය සහ විනයගරුකභාවය සඳහා දන්නා බිම් ලකුණු සහ වෙනස් කළ නොහැකි ක්‍රමවේදයන් ඇති අය විසින් හොඳින් අධ්‍යයනය කළ යුතු මේ ආකාරයේ සියලු ප්‍රශ්න තවමත් තීව්‍රතු ඇත. අවසාන වශයෙන් මං ඉදිරියට මං ඉදිරිපත් කළ ඉදිරිපත් කිරීම තුළින් ජෝන් ස්ටුවර්ට් මිල් මහතා පිළිබඳ මෙන්ම ඔහුගේ ප්‍රධාන කෘතිය තුළ අන්තර්ගත ප්‍රධාන කෘතියක් වන ඔලිවර්ට් නැමැති කෘතිය තුළ අන්තර්ගත වන අදහස් පිළිබඳ යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. බොහෝම ස්තුතියි.